වෙනද වගේම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි රුසියාවේ බෙල්ගොරේඩ් නගරයට දකුණු කලාපයෙන් රුසියානු හමුදා විසින් ආරම්භ කරන ලද නව යුද පෙරමුණ කාකිව් කලාපයේ කාකිව් ප්‍රධාන නගරයට උතුරින් දිශාවන් දෙකක් ඔස්සේ දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් කාකිව් ප්‍රධාන නගරය දෙසට වේගයෙන් ගමන් කරමින් තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. බෙල්ගොරේඩ් සීමාවේ සිට කිලෝමීටර් 6ක් දකුණින් පිහිටි කාකිව් කලාපයේ තවත් උපනගර දෙකක් අද දිනේ රුසියානු බටහිර විසින් අල්ලාගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. රුසියාවේ බෙල්ගොරේඩ් නගරයට යුක්රේන විසින් අඛණ්ඩව එල්ල කරන ලද ෂෙල් ප්‍රහාරයන් ප්‍රතිචාර ලෙස රුසියානු ජනපති විසින් කාකිව් නගරයේ අඩක් කරගන්නා ලෙස කරන ලද නියෝගයකට අනුව මෙම නව යුද පෙරමුණ ආරම්භ කර තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි රුසියානු ජනපති විසින් චීනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා කියලා තමයි තොරතුරු දැනගන්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය විසින් පුටින් වෙත අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති පසුබිමක ප්‍රථම වතාවට තමයි රුසියානු ජනපති විසින් මෙලෙස විදේශ සංචාරයක් සඳහා එක්ව තිබෙන්නේ. විශේෂයෙන්ම පසුගියද ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් පහ කරන ලද සර්ජි ෂොයිගුද මෙම සංචාරයට එක්ව තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. У нас сложилась хорошая, добрая традиция осуществления поздравительного послания по случаю его переизбрания на пост президента Российской Федерации. То есть спасибо вам большое за приглашение. Иланг апдейт эгэ тамай. Нагенер Юкрэне донетс калабе, Часивья нагарсимавата асан калабе, Русияну батакандаем вета, Прахара элэгиримата рагенавит, ස්ථානගත කරන ලද පසුගියදා යුක්රේනය වෙත අමරිකානු යුධාධාරය යටතේ ලැබුණු MLRS පද්ධතිය හොවිස්ට පද්ධතියක් සහ ප්‍රහාර සඳහා රැගෙන කාලතුවක් වුණ්ඩ දැවන්ත ප්‍රමාණයක් වෙත රුසියානු භටයන් විසින් FAB-500 වර්ගේ ග්ලයිඩ් බෝම්බ ප්‍රහාරයක් සහ ලැන්සෙට් ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා කියලා තමයි දර්ශන මුදාහරිමින් රුසියානු භටයන් ප්‍රකාශ කරලා තිබෙන්නේ. මීට අමතරව අද උදෑසන කාලයේ රුසියානු භටයන් විසින් ඇමරිකානු ආයුධ සංගවා තබන ලද දැවැන්ත ආයුධ ගබඩාවක් වෙත එල්ල කරන ලද ඉස්කන්ඩර් වර්ගයේ මිසයිල් ප්‍රහාරයක් මගින් ආයුධ ගබඩාවක් වනසා දැමීමට සමත්ව තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. මේ ප්‍රධාන වශයෙන් කාලතුවක් උණ්ඩ පතරම් සහ ප්‍රහාරක ඩ්‍රෝන් දැවැන්ත ප්‍රමාණයක් ගබඩා කරලා තිබුණා කියලා තමයි වැඩිදුරටත් දැනගන්න ලැබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.